මේ ජීවිතය තුළදී අපිට නොඑක් චරිත හමු වෙනවා. අපි අද කතා කරන්න යන්නේ අපූර්ව චරිතයක් ගැන. මේ තමයි ගමෙන් නගරට ගිහිල්ලා නගරේ ඉන්න අතරතුරේ හිරු නොබසින අධිරාජ්‍යයේ එසේ නැත්නම් එංගලන්තයේ රාජ්‍ය පරම්පරාව සමග වසර 25කට අධික කාලයක් ලිපි ගනුදෙනු කරන අපූර්ව චරිතයක් ගැන ඔබට කියන්නටයි අපි මේ සූදානම් වන්නේ. ඔහු අකුරැස්ස ඌරුමුත්ත ගම්මානයේ සිටිද අගනගරේ ව්‍යාපාරික කටයුතු නිරත වන ගින්දාසිරිණගේ මහතා ගැන ආමු ඒ කතාව මෙතැන් සිට. අකුරැස්සේ ඌරුමුත්තේ ගින්දාසිරිණගේ මහත්තයා නිවසට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි දන්න කාලේ ඉඳලා හිරු නොබසින අධිරාජ්‍ය එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ රජ පවුල එක්ක ලිපි මේ දක්වා අවුරුදු ගණනාවක් තිස්සේ ලිපි ගනුදෙනු කරපු පුජ්‍යලෙක් හැටියට තමයි අපි දන්නේ කියන්නේ. නමින් ඔහු ගිනදාස ලියනගේ මහත්මයා නැත්නම් ඌරුමුත්තේ අහිංසක කියන චරිතය තමයි අද මේ ඔබ හමුවට ගෙන එන්නේ. ඇත්තටම ගිනදාස මහත්තයා ඔබතුමාගේ මේ ගමන සම්බන්ධයෙන් අතීතය ගැන අපිට මෙනෙහි කරොත් මොන වගේ අතීතයක්ද මේ රජ පවුලත් එක්ක ලිපි ගනුදෙනුව තියෙන්නේ? මම බොහොම ආසාවෙන් මේ වැඩේ පටන් ගත්තේ. මේ අපේ ගමේ ඉස්සර තිබුණේ මේ තේ රබර් තමයි තිබුණේ. ඉතින් අදටත් මේ සුදු ජාතිකය පාලනය කරපු වත්තක් තමයි මේ ඌරුමුත්ත වතුයාය. ඉතින් මේකේ තිබුණා මේ ඒ කාලේ සුදු ජාතිකයොත් එක්ක ගනුදෙනු කරපු යාන වාහන, චවලට් කියලා වාහන තිබුණා, මේ NW වාහන ඔක්කොම ඉංග්‍රීසි ආණ්ඩුකාර වරුන්ගේ පාවිච්චි මිලිටරි යුගයේ තිබිච්ච වාහන තමයි මෙහි තිබුණේ. මම ඒකේ ඒ වාහනවල මේ තමයි මම වැඩ කරේ. එතකොට මේ වාහනවලින් මේ වතු වලට එක එක බඩු මුට්ටු ගෙනාවා. එතකොට මේ 1960 ගණන් වල පෙට්‍රල් ගැලුමක් 2.12යි ඌරුමුත්ත අකුරැස්සට 150යි වාහනේ. එතකොට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ කාලේ මේ චවලට් වාහන තමයි තිබුණේ. මේ වතු වලට අමුද්‍රව්‍ය ගේන්නේ සෙනග හේට මෙහෙට යන්නේ එන්නේ නගරෙට ඌරුමුත්තේ ඉඳන් අකුරැස්සට යන්නේ. අද මේ වගේ පාරවල් නේද ගුරු පාරවල් තිබුණේ, කරත්ත යුගයේ තමයි තිබුණේ. ඉතින් මම ඒ වාහනවල තමයි මේ රස්සාව කරේ. ඉතින් බොහොම සුළු පඩියක් අපිට රුපියල්යි ඒ කාලේ පඩිය හම්බ වෙන්නේ. ඉතින් මේ වත්තේ ගොඩාක් හිටියේ මේ ඌරුමුත්ත වත්ත අක්කර 950ක ලොකු වත්තක්. ඒකේ තනිකරම තේ රබර් තමයි තිබුණේ. ඒ කාලේ සුදු ජාතිකයෝ තමයි වත්ත පාලනය කරේ, බ්‍රිටිෂ් රජයේ අය. ඕම් ඉන්න ගමන් මම නගරෙට යනවා, නගරෙන් ගමට එනවා. ඉතින් මේ ඌරුමුත්ත කියන ගම බොහොම සුන්දර ගමක්. ඉතින් මේ පූජනීය අතින් බොහොම මේ අතිවිශිෂ්ට ගමක්. ඉතින් බොහොම ජනගහනය, බොහොම තැම්පත් අය. ඉතින් ඕන මේ ගමේ ඉන්න බොහොම බෞද්ධ පිරිසක්. ඉතින් ඒ වගේම බෞද්ධ අබෞද්ධ පිරිස් ඉන්නේ. නමුත් මේ වතුයායත් එක්ක සම්බන්ධතාවේ පැවතිලා මම 62 වෙසක් පෝයත් දවසක වෙසක් බලන්න ඒ වාහන මේ NW වාහන ඉතිහාසෙත් එක්කම මම කෙලින්ම කොළඹ ගියා. වෙසක් බල බලා ගියා, කොළඹම යන්න නෙමෙයි ගියේ, වෙසක් බල බලා. ඉතින් ඔහොම 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 දවස් 3-4ක්ම දන්සැල් වලින් කෑම බීම කනවා, අහුවෙච්ච තැනක පන්සලක බුදිය ගන්න. ඔහොම ඔහොම ගිහිල්ල මම ඉබේටම මම ගිහින් වැටුනේ කොළඹට. කොළඹට ගිහුවම මම වැටුනේ මේ කොළඹ රෝහල ගාවට. ලිප්ටන් වටරවුමේ තිබුණා එතන රවුන්ඩ බෝඩ් එක. ඒ කාලේ කොළඹ ගියපුවත් ඉතින් බොහොම සිරි නරඹගෙන ඉන්න ගම. ඉතින් කෑම බීමත් ඉතින් දන්සැල් වලින් එහෙම ලැබෙනවා. ඕම ඕම ඉන්න ගමන් වෙසක් දිනෙත් ගියා. කොමාරි මම කොළඹට වැටුණා. ඊට පසුව ඕම ඉන්න ගමන් කර ගියා ගන්න දෙයකුත් නැහැ, ජීවත් වෙන්න විදියකුත් නැහැ. මේ ඉස්සර මුද්දරෝණ බේත් ගන්න.
ඉතින් 725 මුද්දර මට එක්කෙනෙක් කරන් දුන්න මේ රස්සාවක් නැතුව ඉන්නකොට ළමයෝ මේ මුද්දර ටික විකුණනෝ කියලා. ඊට පස්සේ OPD එක ළඟ වැටුණා. OPD එක ළඟ ඔහම මුද්දර විකුණගෙන කාලයක් ඔහම ජීවත් වෙනකොට මං ක්‍රමක්‍රමයෙන් වෝට් ප්ලේස් පැත්තට යන්න පුරුදු වුණා. වෝට් ප්ලේස් පැත්තට යන්න පුරුදු වුණාම බොහොම ඉතිහාසයක් ගමනකට අවතීර්ණ වුණා. මේ ජේ.ආර්. ජවදන මහත්තයයි ගෙදර හරියට මම දන්නේ ජේ.ආර්. ජවදන මහත්තයයි ගෙදරද කියලා විශාල බංගලාවක් ඉස්සරහා ඉන්න සුදු ඇඳගත්තු නිලධාරි කොටස. ඔය නිලධාරි මහත්තුරු අඳුරගෙන ඉතින් මට කෑම ටිකේම හම්බ වෙනවා. මම මුද්දර විකුණනවා. ඉතින් බේත් ගන්න එන කට්ටියට උදව් කරගෙන ඔහොම ඔහොම ඉන්න ගමන් මට හමු වුණා මුදලාලි කෙනෙක්. ඊට පස්සේ තමයි ඔය චිත්‍රපටි අධ්‍යක්ෂක නීල් රූපසිංහ සමුද්‍රා හෝල් එක නිල් මිනි හෝල් එක ඊට පස්සේ මම මේ මහත්තයෙක් කරගෙන ගියා මම චිත්‍රපටි හෝල් එකට. ඊට පස්සේ චිත්‍රපටි හෝල් එකේ අපේ ඥාතියෙකුත් වැඩ කරා. ඕම් ඉන්න ගමන් මම අර නිතරම වැටුනේ කෙලින්ම මේ ඌරුමුත්තේ ඉඳලා ගිහිල්ලා ඌ වගේ දැන උගත් උදවිය එක්ක තමයි සම්බන්ධතාවය ඇති වුනේ. ඕම් ඉන්න ගමන් මම මේ පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ඔය වීදිවල තේ විකුණන්න සුක්කු තන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම තේ විකුණනෝ අර සමුද්‍රා හෝල් එකටත් යනෝ වෙනෝ. ඊට පසුව මම හැඳලේ චිත්‍රාගාරෙත් වැඩ කරන්න පුරුදු වුණා. ඊට පසුව නීල් රූපසිංහ, සරත් රූපසිංහ, උපාලි රූපසිංහ, විජේ රූපසිංහ ඒගොල්ලෝ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු. ඕම් ඉන්න ගමන් මම සමාජ ඩිංග අවබෝධ වෙලා ඉන්න අතරතුරේ මං ඉතින් කොළඹ ගැඩිය අවබෝධයක් නැහැ. සෑම වීදියකම ඇවිදිනවා අර ඒ උදවියගේ ගෙවල් දරවල් වලත් යනවා. කෑම ටික මම බලන්නේ ඉතින් දවසේ වියදම සොයා ගැනීම තමයි. බොහොම අඩු ඒ කාලේ කෑම පිඟානක් 765යි 785යි ඔය වගේ කාලයක්. ප්ලේන්ටියක් 75යි බනිස් ගෙඩියක් 75යි ඔය වගේ යුගේ. එතකොට මේ ඔහොම ඉන්නකොට ඔහොම ඉන්නකොට මේ පසුව මට හිතුණ ටිකක්. ඊට පස්සේ මාව අධ්‍යාපනයේ හදාරන්න මාව දැම්මා නීල් රූපසිංහ මහත්තයයි තාත්තා ගේන්ස්බොරෝ කියලා ඉස්කෝලයක් තිබ්බා ඒ අස්වාට්ටුවේ. එතකොට ඇති 62 63 මට දැන් වෙන 65. ඒ කාලේ මට අවුරුදු 12ක් 13ක් වාගේ ඇති. මං ගමෙන් යන්න අවතීර්ණ වෙනකොට මොකද පාසලේ ඊට ඔයි අධ්‍යාපනය හැදුවා. මම මෙහෙ හැදෑරුවා ඒ කාලේ පහ ශ්‍රේණියට වගේ මෙහෙ. මෙහෙන් ගිහිල්ලා මම ඒගොඩ බැද්දි ස්කෝලේකට ගියා. මේ ස්කෝලේ ඈ එතනදී ඒ ස්කෝලේ ගිහිල්ලා මම කොහමද ජේස්ට්ටේට තමයි කැඩි ගියේ මෙහෙන්. අරේ ගිහිල්ලා එහෙන් ඉගෙන ගත්ත වෙනම. ඔය කියන්නේ ඔය කොළඹ ගියපු ගමනත් එක්කම. ඔව් කැඩි තමයි අධ්‍යාපනික මට්ටම ගියේ. කෙලින්ම එක දිගටම යන්න උනේ නැහැ. ඉතින් මට අතරමග නතර වෙවි තමයි මට අධ්‍යාපන මට්ටම උනේ. එතනින් පස්සේ දැන් ඔය ජනාධිපතිතුමාගේ ජනාධිපති මන්ත්‍රී සම්බන්ධකම් පවත්වන ප්‍රමුණ කිව්වනේ නේ. ඔව් ඔව්. එතකොට ඒකෙන්ද සිද්ධ වෙන්නේ? එතකොට මම ඔය දේශපාලනයේට අවතීර්ණ අර නිල අර උසස් නිලධාරීත් එක්කම තමයි හිටියෝ. චිත්‍රපටි අධ්‍යක්ෂකවරු ව්‍යාපාරිකයෝ තමයි හිටියේ. නමුත් විනෝදෙට තමයි මං ගොඩක් බර වුණේ. විනෝදෙට බරපතලක් අද මේ තත්ත්වේ උදා වෙයි කියලා එදා හිතුවේ නැහැ. අද මෙහෙම වෙයි කියලා. නමුත් ඔහොම ඉන්නකොට මම නිතරම එනෝ අර මේ මුද්දර විකිණීමත් සමගම මොන දේ කරත් මම මුද්දර විකුණනෝ. මුද්දර විකුණනෝ අර බේත් ගන්න අයට හරි පහසුයි මේ මුද්දරේ ඕනමයි. ඉතින් මම බේත් ගන්න එන මිනිසුන්ට පොලි මල්ලලා දෙන ඕම් ඉන්නකොට මට පොඩි ගනුදෙනුවකුත් දීලා යනවා ඒ මිනිස්සු. ඕම ක්‍රමක්‍රමයෙන් ඉන්නකොට චිත්‍රපටි හෝල් එකේ වැඩ කරලා කොහේ ගියත් කොළඹට එනවා. එහොම ඕම් ඉන්න ගමන් ඉලෙක්ෂන් කාලේ ඊට පස්සේ මම ඉතින් දේශපාලනයට වැඩ කරලා ඕම් ඉන්න ගමන් එතකොට ජේ.ආර්. ජවදන මහත්තයා ඡන්දෙට දුවනවා. ඊට පස්සේ 77 උදා වුණා.
हे महाराटे विप्लवे हे इके चेगुर कचल मे मे वरी रटे भीषण काले मम तत्म मे ये युगो महा मदाविचर मदाविचरित केनेकुट ने काल हिटिया लुकु मदावि मिलीसु मरिय कड़े चोप्यला जंकि प्रिय दास मदावि सोमे चीना इवागे भूम दवंत सत्पुरुष नगर वोल हिटिया ये काले मम एगोल्लो तेक वेटुना एगोल्लो तेक वेटिल होम इन्न गमं एत मम ये वटे अन्नी ने मम अरगोल्लोंगे उदव पदव करगन इन्न मंगे वेरदी वेड वलट येदुन ने मम बेलीमल रनवरा पोलपला तमाय मे गोल्लांट अवश्य औषध जाति तमाय मम मेकेन तमाय मट मिनिस्सु यालुवेन हेतुव मम नमुत एगोल्लो मेरवर वेड करा कियला मम ए मेरवर वेड वलट यन्ने मोकद एगोल्लोंगे देवल अपट आरंचि वेनवा अंतिम अपटत जीविते अपि मे अनित एक मे हतम 100 गानक दूरने मम इन्ने मं कोई वेले बलन्ने गेदर अम्मा ताता बहुम हरि असरणाय अपट करत्तयक देकक तिबुने बहुम जीवत वेन्न बहुम अमारुयि मम गेदर गन तमाय कोई वेलेत कल्पना अंगिलावि गन्न गन्न ओन इट पास नांगीला दे नांगीला उगन्नगन ओम ओम मट होटल एक रस्साव हम्बुना इट पास अरे उक्कोम बिजनेस उत्नतर करला मंग होटल एक पोड़ी कर्मांत करगन हिटिया ओम इन गन नवत कोहे गियात मन जे अजयधर महत्या गेदर टेनो या मट इधन कोम मट मैडम मादरे करा इट पास मैडम मट साल कनो नितर एनो एनो एगोलोंगे मलगे वाल हम दिया इवर वेन कम मंगे वाले हिटिया मट लंकावे बागे अग्गण तिब्ब अतरम गुआम कोलंबना कोलंबीम बागे अग्गण तिब्ब मंग ए हिटपू मे प्रभुवरु तेक ओम इन इन मंग मम पीटकोटूट अवतीरुणुना पीटकोटूट अवतीरण वेला पीटकोटू समाजे तेक हिटिया पीटकोटू हिटिया गुडाग मे वैली गम मातर देवंदर कोट गोड बल पीटिया दकुने मिनीसु तम हिटिये ए मिनीसु तेक मम गन देनुट वैटिल इन गम पत्र बलन पुरुदूना हिमंग कौर हर पत्र बलन रिवीरस एक दवस पत्रे सिलुमीन कवि सिलुमीन ओके पेरणी पत्र दंगदे पत्र ने रिवीरस दवस ओके पत्र बलन पुरुदूना मर अध्यापन मट मत पत्र बल 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 इन गम थिंग मट अवन सगरावा ඒ ගාලේ සංගරාවක් ආ වුණ මම ශ්‍රීමතානන්ල ගෙදර තමයි ඉන්නේ කරන්නේ. පස්සේ එනකොට මට ඉතින් මම අර බිස්නස් කරගෙන යනකොට මම ශ්‍රීමතානන්ලත් එක්ක යනවා රජ ගෙදරට. කියන්නේ ජී ආර් ජයවර්ධන මහත්තයා. එක්කම යනවා තොරණ තියනවා. එතකොට ඇලෝසියස් මුදලායි තමයි තොරණ කරන්නේ රජගේ ඉස්සරහා. මං තොරන් වලට ආසයි. මේ ඔය සර්කිට් බලන්න पैसर कोट कैरकन हटि बलान ओम ओम यानकोट मटी पमन के आठ पमन कटे बैन वसी अने करंट बदी अरे पस ओम ओम गील चित्रपटी नलु निलियो तेक् मम संबंधता पेवत्तुना नलु अंतनी से पेर्रा बर्टी गुण तिलक सैम्युअल रोड्रिगो इतकोट गामिनी पोंसेक मालिनी पोंसेक जीवभिक महत्य में धनट तीन जीवभिक महत्व मग हम तो आलू में जीवभिक महत्य मे आतम मालिनी पोंसेक नोना तिरटगिन मे मम चित्रपटी वोलट मे अवतीर्ण मम तीन चित्रपटी गान के काले दत कद आवास आदरे लसन के मम पोड़ी पोड़ी लमाच मे क्या सली पिचर रेगे मगे करते तिब्ब मग ते मुट्टी गवन सली पिचर रेगे मे अलून वेलिच मेरी परीप सीबल दाली मम के तैयार संस्था गाव तल्लु कोल्ला करत्तरस्सावे इसर हाल पोल्ला तिब्बने ए काले ए अहुवेच्च बिजनेस एक करनो पोडी चारित चित्रपट मंगावास आदरे पोडी वेटर वगे चारित इतकोट मे दन मतक देखे मंग मे अपे वेतन वाला हुए मा अपे तुम हतर दिन एक मे गंगे नानो करनो ये वगे देवा इन पोड़ी पारी चारित मंग वेटर चारित गंग सुलु सुलु चारित उनाट ये तेन अदाल देवर सामान जनता वगे दिन दा कटी तो लेते थे ना कटी जट समय चारित तमय उने मे दनरत मन टेली नी सकी ला नाटी पुरुदु एन तनकट यानो एकत मे
බණ්ඩාරනායක මහවතී සම්මන්සාල ඔබ ඒ කියන්නේ ඒ චරිතය වෙනයට ආව තින්න උනේ ආර්ථික වර්මාතින්නේ නැත්තම් නෑ 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 මගේ විනෝද ජීවිතයේ කිසිම මේ අවහරණක් නැහැ නේද මට ගෙදර දොර තිබ්බට ලනුව කඩාගත්තා වගේ ඔය ගියානේ ඉබාගාතේ සරුංගලේ කඩාගත්තා වගේ තමයි මං උරුමුත්ෙන් ගියේ කිසිම දුරදිග බලලවත් මුකුත්ම නෙමෙයි මම මේ NWAN වල වැඩ කරගෙන ඉන්න ගමන් මං නිකන් ඔටෝ තමයි කොළඹ ගියේ ඉතින් මිනිස්සු කියන කොළඹ මේ බුදු කොළඹ නිවෙනෝ පත්තු වෙනෝ එහෙම මිනිස්සු ඒ කාලේ ඉතින් කියනෝ ඉතින් මේ වෙසක් බලන්න එනකොට ඉතින් මං ආසයි තොරන් වල විරිඳු කියනෝ කවි කියනෝ ඕව දිහා බල බල දන්සල් වලින් කකා පොඩි එකානි මම ඉතින් ඔළු ඇරිච්ච තේ ගියා ඉතින් දැන් මම ඕම ගිහින් ඉන්න ගමන් පසුග මේ මයිදත් මිනිස්සුන්ට ආදරේ ඉතින් ආදරේ මේ වගේ කරකස්ත මිනිස්සු නැ එදා බොහොම සානුකම්පිතයි පාරේ දැක්කත් මල්ලි එන්න කමු බමු ඔකම ගිහිල්ලා ගියපුවා ඉතින් ඉස්සර විවිධාකාර වෙලහෙලඳාම් තියෙන නගරවල ඉතින් මේ මුදා ඉලක් කතා කරන මල්ලි මේ තට්ටුව පොඩ්ඩක් බලා ගන්න මෙහෙම මෙහෙම මිදියයි කියලා ඉතින් කතා කරලා ඔය විදියෙන් තමයි මම මේ නගරේ මේ මේ නගර ප්‍රවේශ වෙලා ඉතින් වටපිටාව බැලුවා එතකොට ක්‍රමක්‍රමයට යනකොට ටිකද කාලයක් යනකොට එන එක එක මරවර මිනිස්සු තම්සුකෝය දයිසේමද මේමද රැටි දැඩි වෙනකොට එක එක නගරවල අහනවා මේ තම්සුකෝය ඉඳලා ආයි මොකද කරන්නේ ඈ මං කො මේ මම මේ විදියට නෑ නෑ මේ පැත්තේ ඉන්න බෑ මේ පැත්තෙන්න බෑ කියන්නේ මොකද අපි මේ රටේ මිනිස්සු ඈ එහෙම එහෙම ඉත ඕම ඉත ගුටි කෙලිත් යනවා බොරු කියන්න ඕනේ ගහ ගන්නෝ ඉත එම්මෙන් එක එක චරිතර අර විදියට ගියාට පසු කාලීනව සමාජයට එනවට මිනිස්සු කැමති නැහැ අලුතෙන් කෙනෙක් එනවට සමාජයට කැමති නැහැ මම ඉතින් අඳින්නත් මට නැහැ මම ආසයි මිනිස්සු අඳිනව බලන්න එම්මෙන් ආසයි ඉතින් මම ඉතින් හම්බ කරන එකෙන් මොකද අඳින්න තමයි ගන්න ඉතින් මම ආසයි ඉතින් කොළඹනේ කොහම කොහම හරි මම රුපියල් 2 හරි එකතු කරගන්නවා එකතු කරගෙන ඉතින් නංගිලාට උගන්වන්න ඉතින් ගෙදර දොර අම්මලා දුප්පත් ඉතින් මොනා හරි කරලා මම ගෙදරට කී කී හරි එවන්න පුරුදු වුණා ඕමෝ මොමින් එකම මට තේරුණා මම රජ ගෙදර ළඟින් තමයි නිතර යන්නේ කොටුවේ එතන තමයි බින්දුවේ කණුව තියෙන්නේ රජගේ ඉස්සර හත ඉස්සර පෝස්ට් ඔෆිස් එක. ඉතින් රජගෙදර ඇතුළට කාටවත් යන්න බෑ. අර තොරණ ගහපු නිසා මම තොරන් කට්ටිය මාත් එක්ක හොඳයි. ඔය ඉලෙක්ට්‍රික් ආර්යදාස මහත්තයලා ඔක්කොම හොඳයි. දැන් මේගොල්ලෝ රැට තොරන් බලලා දවල්ට නිදියනෝ. මම තමයි අර බඩු මුට්ටු බලාගෙන ඉන්න ගමන් අතන ඉන්න මේ මෙහෙම මේ රතු කැප් එක දාලා තුවක්කුව කෙලින් තියාගෙන මේ ආරස්සක නිලධාරී ඉන්නෝ ඒගොල්ලෝ හෙල්ලෙන්නේවත් නැහැ මැස්සෙක් මූණ වැහුවත් ඒ විදියටම ඉන්න ඕන ඉතින් ඕම ඉන්න ගමන් ඉතින් මාට ඒ මහත්තුරුත් මාත් එක්ක හොඳයි පැය 3යි 4යි ඉන්නේ ඒ මහත්තුරු යනවා ආයි තව මහත්තුරු කට්ටියක් එනවා ඉතින් මම තොරණත් බලාගෙන දැන් මේ රජගෙදර සීන් එකත් බලාගෙන ඉන්නෝ රජගේ ඇතුළට කාටවත් යන්න දෙන්නේ නැහැ අර මහත්තුරු මට දෙනෝ රජගෙදර ඇතුළට යන්න රජගේ ඇතුළට ගියපුවා මම බලනකො මේක විශාලත් ලොකු පොටෝ ඒ අර ඇතුළට ගිහිල්ලා එනකම් මට ඉතින් රජගෙදරටමයි ඊට පස්සේ පොටෝ බල බල ඉන්න ගමන් පොලිසිය ලොකු මහත්තුරු වෙනවා ඉතින් පස්සේ ඉතින් මගෙන් අහනෝ මම මේ තොරණ ළඟ ඉන්නේ කියන එක කොහොම හරි මම එතන සේප් වෙවි ඉන්නෝ එනෝ ඊට පස්සේ එක එක මාධ්‍යවේ දැන් ඔබතුමාලගේ ඒ කාලේ එනෝ එක එක දේවල් ගවේෂණ කරන්න එනෝ ආපුවම රජිනිගේ පාක් එක තමයි රජගේ පිටිපස්සේ තියෙන්නේ රජිනිගේ පාක් එක රජිනි හිටපු ගෙදර තමයි මේ මම වංගු මුකුත් දන්නේ නැහැ මේ රජගෙදර ඉන්නේ මම දන්නේ නැහැ මේ රජිනිද කවුද කිඳ මන්ද වංගු මුකුත් නැහැ ඉතින් මගේ ගා ඔක්කොම තියෙන අදට තියෙනවා රජගේ රජගෙදර තොරතුරු ඔක්කොම තියෙනවා මා ළඟ මම බැලුව මේක මේ අගක් මුලක් දන්නේත් නැහැ මේ මා විශාල සබ්බද්දුවාරගේ මම ඉතින් ඔයේ ඇවිදිනවා ඇවිදිනකොට මේ අර පැත්තෙන් වරාය හාබර් එක එහා පැත්තෙන් මේ පැත්තේ රජිනි පාක් එක අර පැත්තෙන් නේවි කැම්ප් එක මේ පැත්තෙන් CID ඔෆිස් එක දැන් රජගේ මැද්දේ මම ඉතින් අත අරගොල්ල රැට එනෝනේ තොරන් බලන්න අරගොල්ල උදේ නාල කළ එම ආපවුන තොරණ ඕපන් කරනවා මමත් ඉතින් අහුවෙච්ච තැනකින් නාගෙන කරගෙන එතකොට එනවා ජේ අජවදන මහත්තයා
තමයි ඕපන් එකට එන්නේ ඇලෝසියස් මුදලාලි ආරාධනා කරන්නේ අර විදියට මම සීමතානන්ගේ පස්සෙන් යන්න පුරුදු වුණා අදටත් මගේ ඡායාරූපේ සාධක බංගලාවේ හිටී බවට මට ඔක්කොම සනාත තියෙනවා හිටපු ලේකම්වරු මට දුන්න නැත්තයි මට සාක්කියක් නැතුව යනවනේ ඉතින් මම බැලුවා ඉතින් ඌරු මුත්තේ ඉඳන් අඩෝ මම මේ ගමකින් ගමක ඇවිල්ලා මොම ඉන්න තැන කියලා මට ඉතින් හිතුණා මේ අර සංගරාවේ තිබුණ නිසා මේ එහෙටත් ලියුම් වෙනෝ අට්ටි ගණන් රජගෙදරට ලියුම් වෙනෝ අට්ටි ගණන් ඊට පස්සේ මම දන්නේ මේ ලියුම් ඉතින් කවෙවනේ ජනාධිපති මන්දිරේ යන ලියුම්නේ මම ඉතින් උස්සලා ගිහිල්ලා මේ සුඩින් තියෙනවා ඕම ඕම තියෙනකොට ඉතින් ලේකම්වරු දැන් කාලයක් ගෑවෙන්න ඔබට ඒ ඒ ස්ථානයේ සේවය කරන්නත් අවස්ථාව ලැබුණා ඌ මම ඊට පස්සේ රජගෙදරට යනවා මං ජේ ආජයවදන මහත්තයා ගෙදරත් එනවා गेदरट दंगन मम पैने मनुष्य वाहन दावा बंगलावटेनो ओम ओमकोट पास मंग आसाई पोत्पत बल मंगीतने अतुटे अन्नीतन इन गाड़ के मतलब आवा तंगे अन्न मे मे मैं दिनो मेतन इन्नो मे विधिया रवल का पन्नोन अंदमा इन्नो पीरसी दत्मा इन्नोन कील मट इंटल कील दिनो पच मत ओम 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 इन ग මට හමුණ සංගරාවක් මම ද ඉගෙන ගන්නෝනේ ඒ කැඩි කැඩි ඉගෙන ගන්නෝ කැඩි කැඩි වෙලඳාම් කරනෝ කැඩි කැඩි ඉතින් රෑදවල් නිින්දකුත් නෑ මට ඇයි වෙසක් කාලේ එනකොට ওই විදියනේ ඕම ඕම අවුරුදු 7-8ක් ක්‍රමක්‍රමෙන් යනකොට මම සමාජ පොඩ්ඩක් එක විදියකට ආවා ඊට පස්සේ මම කමන්නේ මේ මේ තරම් මිනිස්සු මෙහෙම එනවනම් මේ රජ ගෙදර කියනකොට ඔන්න ඉතින් මට තේරුණා මේ ब्रिटानी की मेम लंदन का मे गुर लेकुनो मेको अंबिल दाँनो लीव मरद मेट की कंतूर चपेल पे दाने की मम्मी थिंग गील ओ दान मटन निकंगना मे मम दीट कूट ये दस सिंगल लीव दाने हरी हों मिन इन अब लेख महत्य सिल महत्य मुखद बल दापंको लीव म ඉතින් පස්සේ මම මං ගානේ මේ මහත්යෝ මට ඉතින් මේව තේරෙන්නේ නැහැ මම ආසයි අර ෆොටෝ දැක්කම හරි ආසයි තුන මහ රජිනගේ මෞ රජින ඉතින් පිලිප් කුමරු ඕම ආසයි ඉතින් ආම ඉන්න ගමන් මට ඉතින් කිව්වා එකපාරට මේ අපේ ගමත් මේ මේ වතුත් මේ ඒගොල්ලන්ගේනේ මෙච්චර දියුනේ මේ මේ තනිකර මේ මේ වතු මේ කොම රබර් වතු ඒ කාලේ ඉතින් මම කොමාරී इसल लिव मऊ रजीन मऊ रजीन लिवसहायता मट मऊ रजीन मे विक्टोरिया रजीन विक्टोरिया रजीन मे दंगी देवनी एलिजबेथ रजीन ने ए लंका वावन विक्टोरिया मे विक्टोरिया पालम दीयन विक्टोरिया दलास दीयन मे विक्टोरिया पाक्यक दीयन रजीन के वेणु हदला ओम दीन मम के मे लिहुम दम्मा मे लंडन निकट बगिन मालिका की अड्रस उन्नते लेख महत्व मेक लील दाप मे मे बस मम इतनी दंड विधि कूट गल अर लेखम तुम्हारे दी लगे हरवेर दी हदल याम मेकोल दम्मा दम्मित मे इतकोट ये लिहुम दम्मे बंगलावट हूं लिहुम बंगलावट हरी कोटारी लिहुम दम्मा दम्म मट उत्तरी अक्वर ඊට පස්සේ ඕම ආවට පස්සේ චාස් කුමාරයා ලංකාවට එනවා කියලා තිබුණා ඊට පස්සේ 98 වගේ 98 වගේ අපේ මම ලියුමල් ලියලා
अपे मे पंसले हामदुर हिटिया किरीदे प्रेमरतन हामदुर हामदुर अड्डस मम्मेतकोट गमे नितर एनो यानो बलनो करनो ओम इनकोट मे दंग हरी महा आंदोली लंडन के मे प्रश्न वलट इट पद गण हेत्त गणांगुण हे के कचाले गिया हे के ओम वेला कौमारी दिंग तरुण जीवित विविधाकार वेल इत पद लोक वेलंदोल वर्ल मागट्टे वर्ल मागट्टे टवेटुना इन माव होयान दम प्रभुवर दम आश्रय कल हेमे कसील बिसील मनुष्यनो जिंदास नम मुन देखर कौर वर पश्चिम मट ऐनो यानो प्रभुर ओम 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 एन गमंग गोमारी मम सट्टुना सिरीपादि बिस्नेस हेमे जन एन गम दमे तिन्नो उत्सव पोलवाल्लोलो रट वटेम एक ओम गी गी एन गमंग कौमारी असूगणंगेनकोट हणंगना ईटपस्य हट हमे तम तरुण सेवा स्वभाव हते ने हते आंडू दिनुआ ईटपस्य मम तम तो निवेदन कटे कोलमपुरे बबलवन्न करू विजित पत्करन्न हता हता राजता हता हते आपूता अम्मटा किए भयनांगील ඔය දේශපාලන විචාරණ කියන්න පුරුදු වුණා ඊට පස්සේ මාව මැතිමතු ගොල්ලොන්ට ආසයි දුනා ආස වෙලා මාව ඉතින් මැඩම් ගත්තා මම ගෙදරට මැඩම් කියන්නේ එලීනා බී ජයවර්ධන මැඩම් මැතිණිය කියන්නේ STF එක අධ්‍යක්ෂකතුමාගේ අම්මා දැන් ඉන්නේ අම්බ්‍රික් රුක්ෂන් ප්‍රදීප් මුණුපුරාල දැන් ඉන්නේ අර දෙන්න තුන් දෙනාම මියගේ හැමගෙනම මල ගෙදරට දක්වා මං වැඩ කටයුතු කරා මේ श्रीमतानंगे अलुटिक गंगे पाकन का मम इटी गंगे पाकराने बक्माशेष लंकावे गंगे अलुपाकर एकम जनाधिपति वरे अयाने हेतु क्या अंतिम कमत्ते अलियल तिब्बा खवदाक कलनी कलनी विहारे का पंसल भूमि आदाहन कटयुतु काटत करन दुन्ने ने नमुत अंतिम कमत्ते तिबुन अयातमय में लमा तनी क्या मे एलीना बी लमा तनी रुअनुजयवर्धन महात्या तो मैं धनट इन्नी अनीत पौले काटी है मेरे लिए मे लेक कौश का महात्या मे डी आर विजयवर्धन महात्या फैमिली है तमाइ और कलनी इडम को मे गोल लोंगे ईट पे मिरीस्वते वाला हुआ मिरीस्वते वाला हुआ के लिए सेदवते जे आर महात्या गेदर मेक मुडलियर के ने दुएक तमाइ जे आर महात्या बैंदे गेदरट के नाला तमाय उगानला ए आगे तमाय गेदर इत पास जे आर महात्या गेदर तीन टाउन नोल की सरा मम इत श्रीमत आनंद के गेदरट यानो है नो ओम ओम इन गम पसे दी मैं पसे वगे इन कोट बिजनेस उत्यानो मम रट वटे दें प्रसिद्ध गाक महत्ते ललित ललित अतुलात मुदेल श्रीमणि अतुलात मुदेल नमू मम की मटक दियाकते नैम अर उद्यव्य उन्नत विवाह जीवित अवतीर्णून ये असुगना हतगना ये मुनाट पे वगे वगे इन काल दर दंड वायस दर दंड मम हम भयना ये नगर समाज वाले हटी अदत पोलिस मट साल महोर वर वरदी बेड़कल मदाविक नत मट नगर मेहगी नगर की इन बैने लाइट कणुन लाइट कणुट ये काल एमीन मे बिंग काल मम्मी थी अतट कुहेगी माँ श्रीमता नमक मावेलिए ओम ओम कालांतर इंदा बहुम थी जीवित कौन लंडन के लिए इत पास मे डायना कुमारी मगुल वेडिंग का महाकाल गोष्ठिया मुलु लोकम पब्लिसिटी दें कोम 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 हारी दें असू गणांगल हमे असू असू एक वगे उन्न एक गुडाक इतिहास मम मम बेलुए गमेंगी मनुष्य ने मंग मम बलो कोम इन्न गम
ආත සීක්ලාගේ වැඩසටහන් තියෙනවා ඊට පස්සේ දැන් අරි ඉන්න ගමන් ආත සීක්ලාක් මහත්තයා බොහොම සම්බන්ධයි ඔය පොඩි දේශනවලට මම කොහොම හරි අර ලියුමත් අරගෙන ගියා ජයා ජයවර්ධන මහත්තයා ළඟට පෙන්නුවා ආ එයා hina වෙලා කියලා බොහොම හොඳයි අපි දැනටත් මම කතානායකතුමානේ කරු ජයසිරි මහත්තයා නම් මේව දැකලා දැන් ගොඩ දිනෙක ආසයි පස්සේ ආත සීකාක් මහත්තයා වෙරුගුට් වෙරුගුට් මට මේ ගෙදරට ලියුමක් එවුවා ඔය නාවල පිටි ගෙදර මම කියලා මාව බ්‍රිටිෂ් හයි කොමිෂනර් රම්බෝ එන්න කියලා මට ලියුමක් ආවා ආත සීකාක් මහත්තයා ලියුම දීලා මම ආත සීකාක් මහත්තයා එක්කන් යන්නේ එයාත් අල්ටෝප්ස් වල ඉන්නේ ලන්ඩන් එකේ ගම පස්සේ මට ඉතින් කියලා ඔන්න අපි දෙන්න සම්බන්ධ වුණා ආත සීකාක් මහත්තයා මට මෙහෙට ලියුම් එවනවා මාව හොයන්න පිටකොටුවට එනවා මා ජේ ආජයවදන මහත්තයා පිටකොටුවට යන මාව එනවා ඕ ඉතින් එතකොට ඔන්න නොබැඳුණු ජාතීන්ගේ සම්මේලනේ බණ්ඩාරනායක මැතිණිය මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හදලා ඕපන් එකට එන ඉඩියමින් පවාවනේ මිනිමස්කන්නේ එයි පවා මේ නොබැඳුණු ජාතීන්ගේ සම්මේලනට ගෙනාවා ඊට පස්සේ කොහොම කොහොම වුණා ආත ශීක්‍රා කොක්කොම මට හැමදේ එයාගේ උපන්දිනේට බර්ත්ඩේකෙම රස් ගාලා මට ඉන්විටේෂන් කරනවා පස්සේ ඕම ඉන්නකොට හරිම විනෝද කතා ඊට පස්සේ කොහොම හරි මගේ විවාහ ජීවිතෙත් එහෙම සාර්ථක වුණා විවාහ ජීවිතේ පුවත්පත්වල දැකලා තියෙනවා ඔබේ විවාහයේ දිනයත් එක්ක තව විශේෂ දිනයක් ලෝකෙ තිබුණා ලිබුණ දිනුනේ ඒක අමතක වුණා වගේ ඊට පස්සේ ඕ හරි ඊට පස්සේ කොහොම ගන්නේ මෙයා ලෝකෙම සුන්දර මිනිස්සයානේ ලෝකෙම මෙයා පෙපරයිස්ල ට්‍රයි කරනවා ඒ කාලේ ඒ ඩයනා කුමරි තමයි යා පෙරපාසල් ගුරුවරියා දුගී දුප්පත ආදරේ හරි අසරණ මිනිසුන්ට ආදරේ ලාදුරු රෝගීන් වැළඳ ගන්නෝ ඔය ඒඩ්ස් රෝගීන් වැළඳ ගන්නෝ කාපිරි ළමයි බලනෝ ආබාධිතයොන්ට බලනෝ බිම්බෝම්බ වලට එරෙහිව යා උද්දෝෂණය කරනෝ ඔහොම ඔහොම ඉන්න ගමන් මම රජින්ට ලියුල් ලියන ගමන් මම ඩයනාගේ ඩයනාගේ වෙඩින් එකටත් සුබ පැතුවා මං දැන් චාස් කුමාරයටයි ඩයනාටයි මං සුබ පැතුවා දැන් ලබන මාසේ නැත්තම් ඔය වගේ තමයි දැන් මෙයාගේ වෙඩින් එක තියෙන්නේ බගින්නන් මාලිගාවේ අල්ටෝප්ස් වල තමයි තියෙන්නේ මේ වෙඩින් එක මේ එයාගේ වෙඩින් එක උනාට පල්ලිය තමයි ගන්නෙ දැන් ඒකට පෙපරයිස් වල ඒගොල්ලෝ මේගොල්ලෝ ට්‍රයි කරනවා මෙයාට බාල වයසයිනේ නමුත් කුමාරයානේ මම ඊයේ දැක ජනාධිපතිත් එක්ක කතා මම හරි ආදරය කරන පුද්ගලෙක්. ඊට පස්සේ කොහොම කොහොම හරි අපේ පෞල් ජීවිතෙත් අර වගේම එදා තමයි මම එයා එහෙ බඳිනවා මම මේගොල්ලොන්ට ඉතින් ඔගේ ඔච්චර රස ආස්වාදෙකුත් නැහැ. අදටත් රස ආස්වාදයක් නැහැ. නමුත් මම මගේ තියෙන ලිපි කියන්නේ ඩයන කුමාරි විවාහ වන දවස් තමයි. ඔව් ඔව්. එතකොට මම ඔව් එතකොට මම මෙහෙන් එහෙට එනවා අපේ අම්මා මේ අපේ ගෙදර කට්ටිය ඔක්කොම මාතරට යනවා මං ඉතින් මේගොල්ලොන්ට අඟවන්නෙත් නෑ මට ඊතර ලොකු ඕ 1980 නොවැම්බර් වගේ ඔන්න ඔහම දිනයක් වෙන මේ වගේ පාටි නෑනේ පාටි ගන්න සල්ලිත් නෑ මුකුත්ම නෑ දැන් අරේ මහා ආන්දෝලේ මේගොල්ලොන්ට කිව්වට මේක රසස්වාදිකුත් නෑ මට නිකන් හරි කිචියක් තියෙනවා දැන් මේ සීවටනේ කොහොම හරි හදා ගන්න ඕනනේ ඈ කවදට හරි ඕනේ නේද අපේ අම්මලා ඔක්කොම මාතර ගිහිල්ලා අපි මේ වුණා පිටි මෙයා ඉදින් නාවල පිටියේනේ අපි නාවල පිටියේ එහෙම කෝච්චිය ඇවිල්ලා ඒ වගේ මගින් බෑලා කොහොම හරි ඇවිල්ලා මට ඉතිහාස දිනියක් මම කව දැනගත්තා මම කවදාකාරී මේ සංකේතේ මම තියා ගන්නෝ මේක මට මොඩිෆයි සංකේතයක් මට මුකුත් ඕනේ නැහැ මේක මගේ ඉතිහාස දවසක් මම ගම දුප්පත් වුණාට මම ඌරුමුත්තේ බොහොම පුංචි පොල්ලතු පැලක මට ඒ බොහොම නමුත් මගේ අදහස් පෝසත් අදටත් අදහස් පෝසත් ඉතින් ඒ මොහොම ඉන්න ගමන් ඒ ජීවිතේ කොහොම හරි ඔන්න ලොකුවට ගියා වෙඩින් එක වෙනට ඊට පස්සේ එතන යාට එහෙම මේ වුණා මං ඉතින් හිත ඇතුලේ මට ආවා රෝයල් වෙඩින් එක බුක් එක ආවා මේ මයි ඩිය ජිනදාස ලියනගේ කියලා රෝයල් වෙඩින් එක ආවා ඊට පස්සේ රෝයල් වෙඩින් එකත් මා ළඟ තියෙනවා රෝයල් වෙඩින් දෙකක් තියෙනවා මගේ හරි සම්බන්ධයක් වුණා චාස් කුමාරයාගේ මගේ ඕම ඉන්න ගමන් ඩයනා කුමරි දැන් මාත් එක්ක හරි සමීපයි
දානා කුමරිත් ලියුම් එවනෝ ඉතින් ලියුම් එවනෝ කොහොම හරි අප් ඇන් ඩවුන් දැන් මම ලියුම් මේ ලියුමක් දැම්මොත් මාස 3කට සැරයක් උත්තර එනවා ආපහු මම මම විනෝදෙට මොකන්න හැම ලියුමක්ම මම ආත සී ක්ලාර්ට් ගිහින් පෙන්නනවා ඊට පස්සේ මොකද කරන ආත සී ක්ලාර්ට් කව රයිට් ඔයා මේ එයා ඉංග්‍රීසියෙන් කිව්වොත් සිංහල යන තේරෙනවා ඉතින් මටත් කියනවා මාතර ජිනදාස අපි යම් වෙලාවක අපි යම් කියන්නේ යාගේ ගම අල්ටොප් දානයි ගමයි ඔක්කො දෙන්නගම එක ගමේ පස්සේ ඔක්කොම කරගෙන හිටියා මට ක්ලාක් මහත්තයත් එහෙම කියාගෙන හිටියා මේ මං එක්කන් යන්න ලන්ඩන් එකේ හැම දෙයකටම එක්කන් යනවා ඊට පස්සේ ආතර්ශිල් මහත්තය කකුල් දෙක බැරි වුණා රෝද පුටුවෙන් තමයි යන්න පටන් ගත්තේ ඒක දේශන ශාලාවල් තියෙන කටුබැද්ද තියෙන ඔයාගේ මේ මේ සැටලයිට් ඔය සැටලයිට් මැදස්ථානියක් තියෙන හෝමගමක් තියෙනවා කටුබැද්ද තියෙනවා ඒ ලොකු කුලපතිවරු දැන් ඉන්නෙත් මේ කුලපතිවරි මගේ හොඳම යාළු මහත්තය කුලපති දැන් ඉන්නේ එක්කෙනා කටුබැද්ද මේ විශ්වවිද්‍යාලේ ඉතින් පස්සේ කොමාරි මේ ආ මේ අකුරැසි ඔය දන්නවද මේ 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 අකුරැසි තියෙන ස්ටෑන්ඩ් එක එකම මේ හෝටලයක් දැන් යයි මලා මේ කවුද එයාගේ දැන් ලෙනින් කියලා මහත්තයෙක් හිටියා අකුරැස් එනවා ලෙනින් මහත්තයා ඉතින් පස්සේ එයාත් කිව්වා අපේ ගම්පැත්තේ එක්කෙනෙක් තමයි කියලා මම ආත සීක්‍රාක් මැදස්ථානෙට යන්න පුරුදු වුණා දැන් මම ප්‍රධාන තැන් වල ඈ කටුබැද්දකටත් යනවා මේ රොස්මිස් ප්ලේස් එකේ එකක් තිබුණා ඈ ඔව් කොළඹ හතේ ඒකේ තමයි ආතර්ශිල් මහත්තයා ගෙදර එයා දුව එනවා ආතර්ශිල්ම දෙකේ හතර එක්කෙනා ගේට්ටුව ළඟට යනවා කැමරා වලින් පේනවා එතෙන්ට එගන ඉතින් ඊට පස්සේ එයා මූදු වතුරෙන් දුවන කාර් එකක් හැදුවා ආතර්ශිල්ක් මහත්තයා මේ වගේ ලොකු ගැරිජ් එක මූදු වතුරෙන් දුවන්නේ වම්මා වියදම් කරන විදිහ අපිත් යනවා මම ඕක බලන්න ओम यान गम इतनी विद्या आकाश परीक्षण आते लोका तारका विद्याज्ञ या इट पास कौमारी मम या मल के तौंद उदाऊ कर दीन गाक मेटिया दाने मेट इट पास बुरा कनातम भूमि दान कर या मे पुरावैसी बावे दूना सिर्मा भंडार नाक मैथिनियम जे अजयन महत्यातम अपट मे याट अपी वगे हंदुम पतकुत अपे पुरावसुभावे दुना आत सी क्लाक महत्यार इट ओम इन गमंग मंद लंडन नगर लिवे वनवा यमनवा ओम इन गमंग रजीनाथ इट बस रजीन रजीन मम्म लिपिलेखन अरे मंग गमेत्ते नो मट हरी हरी हैप्पी मे लिव मध्यम एत्र मगे जीवित तम मेती मड़ मैं मुकुद मम्मी पुंजी लम्बाइंट उदाऊ अदट मंगी मटकील ब्रिटिश साइको हिटिया डेविड तेतमस्टियलाइन लिव मट दिने ब्रिटिश साइको मिशनर वो इंग्रीसी उन्न ओ मंगे अमार वेटूना मैना कुमारी के मे हदवस दाने दूनाट पास बीदंकल हदवस दाने दुना तुम्हास दाने दुना अवृद्ध दाने दुना अवृद्ध दाने दुना रणवर से रोद पुटू कीलिकार मे अस्कना इतने बोम बोम मे रटे उग्र खाले इतनी मैं ले दंदी ये उम्मकर इत पास मट क्यों मे ओया मुकुत करे वेड कटूत करें मंको मटना इंग्रीसी वलीम रॉयल इंग्रीसी पेहदील इंग्रीसी अमारु माव तुंग हतर दिन माव अमारु अम्मा इतनी ये गोल लोंगे रस्सा वाली इलान दे पोल इलान विविधाकार दे वाली इलान की रजपाऊले मट गोट दिन अदटत की मंको मगे रटट एक निंदावा मट एक निंदावा मम इलान मगे हॉबी एक तमाय प्रभु वरुण सल की रज रजपाऊल लोके मुतुमय हिरु नब्बसिन अधिराज्य मे पत्ट हिरे पैगो ते रट ते गोल्लांगे इतिं अपे मऊबी मे तेगह पोलगह तेगह रबरगह अपिट अदापे मिनिसु खाली समाक्यांदल इन्ने ए शुद्ध निसा रेवुल कोंडे कपल इन्ने ए मनुष्य अनिसा टाइये कदाल इन्ने ए मनुष्य अनिसा मम खालीसा नंदे नेतु उनाट इंग्रीसी महापरिमाणेन दनगत्ते नेतु उनाट मम इंग्रीसी दन्नायट आदरी मंग इंग्रीसी वेडिय दन्नी ने
නමුත් මම වැල් මේ නොතේරෙන භාෂාව තව කෙනෙකුට නිඳා ගෞරව කරන්න යන්නේ නැහැ කියලා මම කිව්වා. බොහොම හොඳයි බොහොම හොඳයි වෙරි ගුඩ්. ඔයා සිංහලෙන් කතා කරන්න එන්න අපේ 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 හයි කොමිෂනර් එක ඇතුළෙත් ඉන්නවා කොට ට්‍රාන්ස්ලේට් කරන කට්ටිය. මම ඈ මට කිව්වා. එතකොට කිව්වා එතකොට හයි කොමිෂනර්ලා එතකොට හිටියේ මේ වෙස්මිනිස්ටර් මන්දිරේ මේ මට කතා කර මම තුන් හතර පාරක් අමාරුවේ දැම්ම දෙන්නේ. මගේ මේ වගේ වීඩියෝ අරගෙන එක එක විදිය කරගෙන උන් මගේ වීඩියෝ එක එක තැන්වල පෙන්නලා මම ඊට පස්සේ කාලය රංජන් බණ්ඩාර මල්ලගෙන දුන්නා පිටකොටුවේදී හොඳ එකෙන් අල්ලගෙන මගේ නම මේම කරාද පස්සේ ඉතින් එම්මෙන් මේ කරලා මගේ උගේලිය අරගෙන මම ඒ මේ වුණා ඊට පස්සේ මම ඉංග්‍රීසිම දන්නේ නැහැ මම සිංහලෙන් ලියලා මගේ ගම්පහ ඉන්න මහත්තයෙක් නීතිඥවරයෙක් එයාට මම අරගෙන යන ගම්පහ මං කූටු ගන්න ලියුම් කොම්පියුටර් කරලා ඉස්පිලි පාපිලි හදලා මං ඉංග්‍රීසියෙන් හොඳට ට්‍රාන්ස්ලේට් කරලා ඒ ලියුම ස්පෙලෙන්සි කරලා මේ ගරුනම්බු නාම විදියට මං ලියුම මේව කරලා පෝස්ට් කරලා මට ලියුමකට හරි වියදමක් යනවා මේ ලන්ඩන් එකට අරින්න ඊට පස්සේ මගේ ජීවිත කතාව මහත්තයෙක් පොතක් ලියනවා මට පොතට මේ ගීන් තියෙන ලස්ස හතරක් පහක් විතර දැනටම මේ පදික වෙලෙන්දෙකුගේ බකින්නන් සිහිනය ඊට පස්සේ මම පුස්තකාල දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා දැන් තියෙන්නේ දැන් මගේ සිහිනයක් තියෙන මේ පොත මුද්‍රණය කරගන්න දැන් පොත මුද්‍රණේ පිටු තියෙනවා 400 ගාණක් මගේ ජීවිත කතාව දැන් මේ වීඩියෝ කොන්නෝ වගේම මගේ ජීවිත කතාව මට ඒක මේ මුද්‍රණය කරගත්තනම් මට මේ සමාජ දැනුමේ හැටියට අධ්‍යාපනික ළමයින්ට දෙන්න පුළුවන් එදා තුට්ටුව පැන්සිය පණම දොයිතුව ඒ යුගේ එතකොට මේ සාමාන්‍යයෙන් මේ මේ එදා ඔය අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිත්ත කිරිකෑ මුත්ත ඔය වගේ ඈත ඉතිහාසය තමයි ඒ පොතේ තියෙන්නේ මේ රජ පරම්පරාවේ විකාශනය එදා එඩ්වඩ් රජුරු තනිකරම රජ පරම්පරාව ගැන දැනට පොතක් ලියාගෙන යන්නේ ලේඛකයෝ පොත් ලියනවා ඇති මේ මගේ ලේඛකතුමා තමයි මගේ මේ පොත ලියන්නේ ඉතින් ඒ පොත දෙක එක මැතිඅමතු ගොල්ලොත් බලලා තියෙනවා මට මේ අවස්ථාවේ පොත මුද්‍රණය කරගන්න ආර්ථික අපහසුකම් තියෙන්නේ ඉතින් ඕම ඉන්න ගමන් මම වැඩියම සිංහලෙන් තමයි ඕනම දෙයක් කතා කරන්නේ මගේ මව් භාෂාව මගේ රට සිංහලනේ මගේ මව් භාෂාව මගේ රට සිංහල ඒක නිසා මම ආර්ය සිංහල සූට් එක තමයි අඳින්නේ මට ගොඩ දෙනෙක් කියනවා කලිසම අඳින්න ඉංග්‍රීසියෙන් කතා කරන්න මම දන්නේ නැති දේ කතා කරන්න මම ඉගෙන ගන්න ගියා ඉංග්‍රීසි මට ඒක ආර්ථික පැත්තෙන් ගොඩාක් දුප්පත් ජීවිතයක් තමයි මම ගත කරේ මේ මොන විදියෙන් කතා කරත් දැනට වුණත් මම අසරණ ජීවිතයක් ගත කරා නමුත් හදවත පෝසත් ඒක නිසා මම මේක මේ ඉදිරි කාලේ අපේ මව් මට මේ ගමට මම හරි ආදරේ මගේ ගම මම ඔය නාන තටාකයක් හදනවා මේ බුදු පිළිමයකට මේව කරන බෞද්ධ සිතුවිලි තියෙන මට මේ ගම දියුණු වෙලා අපේ ඉන්න ළමෝ ලපටින්ට මේ උරුමුත්ත කියන ගම බොහොම මේ ලෝක ප්‍රසිද්ධ වෙන්න තමයි මගේ එකම සිහිනේ මට ඒක මේ එතකොට මේ කාලේ තුර එතකොට දශක තුනකට එහා පැත්ත කිව්වොත් මෙවර ගියේ නේද ඔව් දශක තුන 70 දශකේ වගේ අර ඕ අන්ත ඕ ඒ වගේ ඉතිහාසෙ ඒ සෑම දෙයකම මගේ සාධක තියෙනවා එතකොට මේ මේ කාලේ තුර ඔබ කුඩා වශයෙන් ව්‍යාපාර ආරම්භ කළා කරගෙන ගියා කියලා කිව්වා ඒක දැනටත් මේ ව්‍යාපාර මොනවා ඕ මගේ සුළු සුළුෙන් තියෙනවා මේ මහා මේ මගේ දිනේදා ජීවත් දැන් ඔබ සාමාන්‍යයෙන් ඔබේ ව්‍යාපාර කට සුළුෙන් තියන්නේ පිටකොටුවේ මහා ලොකු වියක් ඈ මම පිටකොටුවේ මේ ඓතිහාසික කුළුණක් තියෙනවා ට්‍රෑම් කාර් කුළුණ. ඒකෙන් තමයි වාහන ලංකාවට ආපු පළවෙනිම වාහන දිව්වේ මේ ට්‍රෑම් කාර් කුළුණේ ආධාරයෙන්. ඒක මේ කම්බි වලින් තමයි කම්බිය ට්‍රෑම් කාර් ටොලිබස්. දැන් වගේ නෙමේ රේල් පීලි වල තමයි දිව්වේ. ඒ කණුව තමයි මගේ ඇඩ්‍රස් එක. මං 79 තමයි එතෙන්ට ගියේ 75 ගියේ මේ 75 ග්‍රාම්සේ සාතිකේ පවා තිනෝ මේ දින 75 මං කොළඹට 60 ගණන් වල ගිහිල්ලා මේ තියෙන්නේ 75 කොටුවේ
කොටුවේ පන්සලේ රීගල් රීගල් බෝක්කුවේ තියෙන ලේක් හවුස් එක ළඟ එතන තිබුණ සබ්බේ කියලා මේ ගමක් ඒ කොටුවේ පන්සල තමයි මුලින්ම මම ආරම්භ කරේ දැන් එතකොට මේ ආපු ගමන දිහා ආපහු හැරිලා බැලුවොත් මොකද්ද ඔබට හිතේ අපේ අම්මා මගේ මම මං මේ වේර විහාරවල් හදලා තියෙනවා පන්සල් හදලා තියෙනවා මං හමුදා කැම්ප් එකෙන් තමයි මේ දානෙ ගෙනියන්නේ කොටුවේ පන්සලට බෝම්බෙට මලායි ආමුදිරුව හැමදාම මං රීගල් බෝක්කුව යට තමයි මගේ ජීවිතේ ඊට පස්සේ මං හමුදා කැම්ප් එකෙන් තමයි පන්සල හදන එකට දානෙ ගෙනියන්නේ ඔය මේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරේ විතාරන්දිණී චන්ද්‍රජෝති ආමුදිරුවන්ගේ පන්සල දැන් ඉන්නේ ඉන්දසාර ආමුදිරුව මේ ඔය ගෝල් පේස් එක එක්කම තියෙන්නේ මේ ජනාධිපති මේ 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 චෙසරිය මුදල් අමාත්‍යාංශ පිටිපස්සේ පන්සල ඒකේ තමයි මම ගොඩක් හැදුනේ වැදුනේ සබ්බේ කියලා ගමට කියන්නේ ඒ ඒ කාලේ ගත්තු ග්‍රාමසේව සාධක තමයි මේ ඊට පසුව තමයි මම කෙටියෙන් කෙටියෙන් මේ මේ තමයි මේ මයිඩිය ජිනදාස ලියනගේ අයි විරිස්ර ශ්‍රී ලංකා මේ චාස් කුමාරයා ලංකාවට එනකොට 1948 මට ලියුමක් ආවා මේ ගමට මේ හැම දෙයක්ම මේ මම එදා ඉඳන්ම රජප මේ තියෙන ඊයේ පෙරේද මේ රජ්ජුරු ආන්තරා වුණානේ මේ රජ්ජුරු ආන්තරා වෙච්ච වෙලේ රජිනේ වල තියෙනවා මගේ මහත්ය ආන්තරා වුණා කියලා මේ පිලිප් කුමරු මේ තියෙන 1000 මේ තියෙන අවුරුදු 100යි ආට 1921 තමයි ඉපදිලා තියෙන්නේ 2021 තමයි අභාවයට පාත් උනේ මේ තමයි රජ්ජුරුව මේ මට මේ ඊයේ පෙරේද ආවේ ये प्रेत मैं आ मैं रजनी तमें मट मैं केवल अतिनी इतनी मम गुड दुरट मे भगिन्न मालिका मत अदत मे गेक तमें पिटकोटे तम मगे पेमेंट जीवते मं गतकर गणी अन्े महापरिमाण व्यापारी के अग्नि मे मम भूम चूट वेलेंदे नमूद मे गेक तमें मगे आसावती मं कोलंब हिटी अट मगे मे धर्मुन पुरो इन मट थी आसाई मे धर्मपुर पुरो अध्यापन मट කරගෙන මට මේ දරුමුණු පුරොත් එක්ක මගේ ජීවන රටාව ගෙනියන්න ඉතින් මම නමුත් ඉතින් දරුවෝ කී දෙනෙක් ඉන්නවද මා ළමයි 3 දෙනයි ඔව් දුවල දෙන්නයි පුතයි පුතාට ළමයි දෙන්නෙක් ඉන්නවා දුවල දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා අනිත් එක්කෙනත් මගේ සාමාන්‍ය හොඳ වෛද්‍යවරියක් හොඳට ඉගෙනගෙන තියෙන ඒගොල්ලෝ මට ඒගොල්ලොන්ගේ අනාගත පැතුම තමයි දැන් මගේ සීනේ ඉතින් අර ඒගොල්ලෝ මේ කොළඹට ගෙනියන්න මම කැමති නෑ මොකද දැන් මේ ලෙඩ රෝග එක පැත්තකින් රටේ එදා කොළඹ ජීවිතේ නෙමේ අද මොකද මේගොල්ලෝ මේ වෙනස දකින්නේ ඔබ මොන ආකාරයෙන්ද දැන් කොළඹ එදා ජීවිතයත් ඔබ ඔබ පැමිණි කාලේ කොළඹ ජීවිතයත් ඔව් ඔබ يعني තමත් ක්‍රමයෙන් හඳුනාගත්ත කොළඹ ජීවිතයත් ඔව් ඊට පස්සේ මේ වර්තමානයේ दिन जीवित गंबद जीवित होलंब जीवित बोम करकाई मुखद अपियार गील पोडियट मे बोतम अलग निशा अपे जीवन रटावती अपियार मुर्ग गति निशा नंग अलुतेने कुट गील वेटक खदागन बै मुखद मे समिति समागन तेक् समाजे बोम मे කර කෂ්ටයි දැන් තියෙන සමාජය ඉතින් එක එකකින් මේ දැන් මෑතක ඉඳන් මේ ලෙඩ දුක් ලෙඩ රෝග තියෙනවා නමුත් මිනිහා නොමිනිහා මිනිහාට අපි ගරු කරනවා මනුස්ස සමාජයට දැන් ගිනි ගහන කතරක් ගිනි ගහන කතරක නොමිනිස් සමාජයක තමයි දැන් මම ජීවත් වෙන්නේ නමුත් අර ඇඟිලි පහම එක වගේ නෙමෙයිනේ ඒක නිසා හොඳ මිනිස්සු ඉන්නවා හොඳ මිනිස්සුයෝ ඉන්නවා හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා දැන උගත් බුද්ධිමත් අය ඉන්නවා මං ජනමාධ්‍යයට හරි ආදරේ කවුරු මොනව කිව්වත් මම මාධ්‍යවේදියොන්ට ආදරේ මොකද මාධ්‍යවේදියොන්ට ආදරේ මේ ඔබතුමාම හඳ නෙමෙයි මගේ එක විනෝදයක් මාධ්‍යවේදියෝ හඳ තමයි මම මේ පබ්ලිසිටි එකක් ලබන්නේ එතකොට මාව අගය කරන්නේ මාධ්‍යවේදියාට මං අගය කරන්නේ නෑනේ මේ සිල්ලර බඩු කඩේකට මේ මේ රෙදි කඩේකට මා වගේ නෑ මම අගේ කරන්නේ ලෝකයේ මේ විශ්වය අඳුන්වලා දීලා තියෙන මාධ්‍ය ඒක මේ මේ මුළු ලෝක ඉතිහාසෙම මාධ්‍යවේදියාට මම හරිම අගේ කරන දෙයක් අද channel ගොඩක් තියෙනවා ඉස්සෙල්ලාම තිබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විතරයි අපි පුංචි කාලේ තිබුණේ කඩේකට මේ රෙඩි ෆියුෂන් අපි හරි ආසයි ඕක අහන්න
ඊට පස්සේ ස්පීකර් එකක් බැන්දම අපි යනෝ දුවල ගිහිල්ලා අන්න මේ අද මේ ස්පීකර් එකක් දාලා තියෙනවා. ඉතින් අඬ බෙර මම මාධ්‍යවේදීන්ට මේ පුදුම ඇල්මක් බැල්මක් තියෙනවා. මම ওই විනෝදයටත් කියනවා මේ සවන් දුන්නොත් රේඩියෝවට කියයි සාමය පුන පුනා. නුවන් යොමුවත් රූපවාහිනී සේවේ ඇතය දිලිසිලා. ගුවන් තලයේ රුදුරු ගිනිදැල් තනින් තන ඇත ගුලි වෙලා ගුවන් කරනම් ගසයි සමහරු උසස් තැන්වල වැජඹිලා. मिनिसुन कलगुन सलकान्ने मिनिसत कमटमाई दियायुतु तनदुन्ने उबकलमे इरहंदमें पवतीन्ने मुगद अद एआय करपु देवालतमे अद अपटत्तियन्ने अद बलन गैस ने रट होन पेट्रोल ने यकड़कोड़ पारे रहेनो विदेश विदेशी के उंगे देवल अपे मिनिस्सु रवट्टं कानवा नमु ते मिनिस्सु दुन्ने अपट होंदे टिंद पांगीयला अद ए मिनिस्सुंट रट तिबुना ना मेहम वेन्नी ने मम दन्न तरमे मम चूटी मिनि मनुस्से मे चूटी अबैटेयक इतर रटक अपे रट देवुंदर तुडुवे इंदं पेदुरु तुडुवेट यनकं बोहोम चूटी रटक मम किसीम देशपालकनेक विवेचने करन्ने अपे रट दुन्ने विवृत आर्थिक गेना ओया रेक्सीन गेनवन मम इधिकेन प्राइवेट बस ओम दुन्ने नगर इन सद्दंत अयट दंग पलसभा अरसभा मे सभा मेत गदी किसी तेरुमग्न अद नूगत के पुट मे रट पालने पुलवांग मे अहिंसक मिनीसुट ओन दे ओनो रेडी गेनगत्म कर දැන උගත ඉන්නෝනේ මෙලව රහක් නැව දැන උගත ටයිකයි බොයි දාගෙන කාර් බාර් වල ගියාට මෙලව රහක් නැව ඕගොල්ලෝගේ ඕගොල්ලොන්ට මැරිලත් ඒ අඩි 4ක් නෙමෙයි අඩි 28ක් ගෙදර ගිහිල්ලත් මේ මෙලව පරිසම් දෙන ඔය කොරන දේවල් වලට අපේ මව්බිමේ දැන් පනුපුල්ලාසනේ උණු වෙලා තියෙන්නේ මේ අපේ මේ අසරණ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ඔය කුඹුරු වල ගොවීන්ගේ ප්‍රශ්න මේ චූටි අභ්‍යතියක් විතර රටක් අපේ රටයි देवंदर तुडुंद पेदर तुडुट अनक महावली कलनी वलवे अन कलु गंगा और गंगा वाल हतर मेदट अपे मे मे चूट मबरते मेक रखगा अरे कुट दूर मे मेम कुट साक्षी अरे मे मे रबर बोले वगे अपे मऊबी मिरीकल मिरीकल दीयन मत मम दत्त मम्मे मे मम्मी रटट मगेन दे मम किसी मगेन तार किसी मगेन कमना अपे इधर चूटी दरु अंत मे मऊबीम लस्तन तीयनो ये मऊबीम लस्तन तीयन अपील मेरी आई मम मगे सिहिनी तीयन मे बगिन मालिकावटे आना सिहिनी उन्न मगे गम रज्जुर बंडार दे आंध्रपीठ मम हितुना मिथन माध्यवेदी कद मिथन ते मम बोम उदय नगटी पोलवट मऊबीम गस्कुलांगल आदरी मगे धर्म धर्मपुरा निरोग संपत् लोलो करे हरियाणा के लिए मगे जीवित मंग अनावास्य वेकर उदय हवस मम बोम बुधुदाम लदी आवेतम मंग गमे जीवते मगे आलू अंट निरोग संपत् लोन ममुतम चरिया मम जीवते मट पुलवा ओन मगनकूट मे रट लड़क को मेक को मट मी निंग मुलाकर मुलवा इध मगे मेव दौन के विश्वास उदा मंग अशिक्षित वेदकर मे मिनी सुंग नंग मट मुन दे नूना मे आगे नंग मंग कैलसा नहीं मम मगे पोड़ी मे मेट मगुआ मे गमे आईट वाने मगे वाटी नागम मगे गिदर आईट वाने मगे वाटी नागम एक मंग उड़ी ने मगे पोड़ी आयट मम किएनो मम पुड़ी आयट रहस्य इंग्लिश उगाड़नो क्या मम पुड़ी मे मेघोल्लोना ये गोल्लो लियन मट बेरी उन्ना मंग आसाई मेघोल्लो इंग्लिश मे वचन बला मगे मैं मं क्या पुते इंग्लिश गनगा पुताल किएन वचन लिया सीया के नम लिया ऐपू मंगे अकरू का नंकर मन तुप्ति अक बनो आई की मुकद ये गोल्लो तेकोट मेम कवद हरि उमना मेन सोलूटे मनता अरे मनस कवद हरि मंग मगे सीय मे इंग्लिश मे शुद्ध अंत अपे गमे शुद्धतम हिति ये काल बोड़ी काले अपे शुद्ध अंत मगे अम्मे तात्तम इंग्लिश गुए
එයා රැවුල කරකවල වතු කොන්දොස්තර කොන්දොස්තර මාත්‍ය කියලා කියන්නේ ඉංග්‍රීසි මුත්ත කියලා කියන්නේ අපේ සීය ඉංග්‍රීසි ආජිත්තේම අපේ ලොකු ගෙවල් පල්ලෙහා ඉතින් මේ මගේ අමුතුම චරි මම මුදුන වෙන වැඩ කරන්නේ දැන් මට ගොඩාක් දේවල් තියෙනවා මේ මේව පෙන්වන්නෙත් නෑ මං කාටත් ඒව පෙන්වන්නේ සුදුසු අයට ඉතින් මගේ ළමයින්ට මගේ ඉන්න දුවල දෙන්නේ එක දුවෙක් බොහොම ආසයි ඔය බුක් ෂොප් එක කරන්නේ එයා මේවට පුදුම ආදරේ ඔය પાස්පෝට් වලට මගේ ලිපි ලේඛන එයා ඔක්කොම මේ සුරක්ෂිතව තියලා තියෙන ඔය ගෙදර කොටස ඉතින් මගේ ලිපි ලේඛන එයා ටිකක් මේකට බොහොම ලැබි එයා කඩදාසි රස්සාවනේ කරන්නේ මම බස් ඇතුලේ පොත්පත් ටික්කා ඒ පොත් ආපුව තමයි දූ දැනට කරගෙන අපේ ගමටම විශාල සේවයක් කරන ඔය පොත් ආපුවේ මොකද මේ ඉගෙන ගන්න දරුවන්ට උදේ පාන්දරට එනෝ මේ වසන්තියක්ගේ පොතක් දෙන්නකෝ කිව්වම අහන්නේ නැහැ සල්ලි තියෙනවද නැද්ද කියලා අහන්නේ නැහැ ඉලේසර් කෑල පෑන පැන්සල ඉතින් අම්මලා එකතු වුණාම බිල් බේරනෝ ඊට පස්සේ මමත් කියලා දින පුතේ දෙන්න ඉගෙන ගන්න ළමයිනේ මම ඉගෙන ගත්තේ නැහැ පුතේ ටිකයි ඉගෙන ගත්තේ මේ ගමේ පුංචි ළමයින්ට අඩුපාඩු දෙන්නේ ඉතින් කොන්සර්ට් වලට බඩු දෙනෝ ළමයින්ගේ හැම දෙයකටම සියලුම අංගෝපාංග නොමිලේ දෙනෝ නොමිලේ කිව්වට දෙමව්පියන්ට කියලා තියෙන අපේ කඩේ පොඩි කඩයක් ඕගොල්ලෝ අතේ තියෙන වෙලාවට බිල් බේරන්න එහෙම නැතු වුණොතින් අර බඩු වලට හරියන්න මම බඩු ගෙනත් දෙනෝ මොකද අර බිලට බිලනේ ක නැත්තම් කඩේ බංකොලොත් දෙනෝනේ මම ඉගෙන ඊළඟට කියන්න මාත්‍යා දැන් මේ මේ කතාව අපි ගොඩක් දේවල් කතා කරා එතකොට දැන් අනාගත මේ අනාගතේ මොන වගේ බයගන්නේ බලාපොරොත්තු වෙන තියෙන්නේ මේ මේ ලිපිලීමෙන් ලද ප්‍රතිලාභයක් පිට මොන හරි දෙයක් බලාපොරොත්තු වෙනවද තවදුරටත් ඊට වඩා දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද මොන වගේ මගේ නම් එකම සීනේ මාලිගාවට යන්න තමයි මේ પાස්පෝට් හදාගෙන ඔයිනේ දැන් ෆ්ලයිට් එකේ ආවොත් දැන් ෆ්ලයිට් එකේ හරි මගේ ආසාව මේ ඔක්කොම දින මාව ගන්නවා කියලා මම එකම සීනේ ඔච්චර තමයි දැන් මම වීදම් කරලා ඔක්කොම දින මේ පත්තරවලම වැටිලා තියෙන මේ උරුමුත්තේ ජිනේ කියලා මේ පත්තරවලනේ මේ මාධ්‍ය වේදියෝ මේ ඔක්කොම කියලා තියෙන මාව කොහොමාරි ගොඩක් දෙනෙකුට ආසාව තියෙනවා මේ මාව පිටක් කරන්න ගොඩ දෙනෙකුට ඉතින් මගේත් ආසාව ඉතින් මට කනගාටු තිතෙනවා මම වියදම් කළා මට නැතිකම මේ ඉතින් ඔක්කොම ඒගොල්ලෝ එවන ලියුම් එතකොට කොළඹ බින්දුවේ කණුව කොළඹ එකේ කණුව ඉතින් මම මේ මේ මම හිටපු දැන් තමයි මේ රජගේ ඉස්සරහා කොළඹ බින්දුවේ කණුව එතකොට මේ ඊළඟට තව දෙයක් මතක් කරනවා කියනවාත් එයා එතකොට ඔබ අපිට මතකයි දකුණු අප්‍රිකානු කවි ජාතික නායක ඕ මගේ ඒලා වෙනුවෙන් කවි ප්‍රශ්නකේ විදායය ඕ නෙල්සන් මැන්ඩෙලා ඔහු සම්බන්ධයෙන් ඔබේ කවි එකක් තිබුණා නේද ඕ නෙල්සන් මැන්ඩෙලා ඕ නෙල්සන් මැන්ඩෙලාට මම ආදරේ මොකද මේ ඩයනා කුමරි වගේ මගේ ජීවිතේ වගේම මේ නෙල්සන් මැන්ඩෙලා හරි ආදරේ මේ කළු ජාතිකයන්ට මෙයා සුදු ජාතිකයන්ට විරුද්ධ වුණානේ ඊට පස්සේ මේ නෙල්සන් මැන්ඩෙලාට මම ඒ කාලේ මේ තියෙන මේ බොහොම මේ මම ප්‍රියයි නෙල්සන් මැන්ඩෙලාට අවුරුදු 35 කිරේ හිටියනේ මේ කාන්තාරේ හිරේ හිටියා ඊට පස්සුව මේ එයා මැරිච්ච වෙලේ එයා බොහොම නිහතමානී කෙනෙක් මොකද මේ ඒක තිබ්බ මේ හොඳ කවි සෙට් එකක් මම මතකු කියන්න පුළුවන්ද අර ඔළුවේ ප්‍රශ්නත් එක්ක අමාරු දෙයක් යට ගිය දෙයක් නේ දැන් ඔබ ලැබපු අත්දැකීම් තුලින් වර්තමාන පරපුරට ධර්ම පරපුරට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මොන වගේ දෙයක් මේ මෙහෙමයි ඉතින් මම මේකට හරි ආදරේ ආදරේ උතුම් අය උතුම් මිනිස්සු ඉතින් ඒ වගේ උතුම් මේ මේ කලකිරියා ඒ මිනිස්සුගේ හැසිරීම කතාබහ බොහොම ප්‍රියමනාපයි කෙනෙකුගේ අදකුද හොයන්නේ නැහැ විවෘතයි අර නිකමට කියන්නේ සුද්ධ වගේ කියලා ඉතින් ඒක නිසා බ්‍රෑන්ඩ් නිව් මිනිස්සු එච්චරයි කියන්න පුළුවන් ආවිස හොඳට තියෙනවා ඉතින් මේ මම අර ගුණාත්මක ප්‍රභූවරු ඉතින් මම කොහොමද ප්‍රභූවරුන්ට කැමති මොකද මේ ප්‍රභූවරුන්ට කැමති කියන්නේ අපි ඒ උදවියට වචනයක් කියන්න දෙයක් නැහැ